හතර පස්සේ අපි try කරමු මේක හරියට අල්ලගන්නේ but that's the full challenge what's up guys nama lee සුබලුත් අවුරුද්දක් කියන්නේ මුලින්ම අපේ අවුරුද්දෙන් පස්සේ පළවෙනි වීඩියෝ එක thank you අවුරුදු පුතා අපිව බලනවාට I don't know why you don't get tired of me but it's okay I like this right thank මේසරේ අපේ කට්ටියට මේ වීඩියෝ එකෙන් ගේන්න challenge එකක් වගේම tag ටික okay challenge එක දිනන කට්ටියට tag හම් වෙනවා මොනවද හම් වෙන්නේ first place දිනන එකනට 10,000 cash prize එකක් හම් වෙනවා මේ ලස්සන අලංකාර JBL Flip 5 එක හම් වෙනවා ආය මාස 3ක online coaching හම් වෙනවා elderly fitness වලින් right ඒක first place එක දිනන එකනට but second place එක දිනන එකනට මේක හම් වෙන්නේ yeah ඒ වගේම 10,000 හම් වෙන්නේ 5000 හම් right and මාස 2ක online coaching තුන්වෙනි ප්ලේස් එක හම්බ වෙන එකනට මේක හම්බ වෙන්නේ නැහැ 10,000 හම්බ වෙන්නේ නැහැ 5,000 හම්බ වෙන්නේ නැහැ ඔන්ලයින් කෝචින් මාසයක් හම්බ වෙනවා තුන් දෙනාටම අපෙන් ටී-ෂර්ට් හම්බ වෙනවා දැන් හැම තැනම යන්නගෙන ගිහිල්ලා කියන්නේ ඇල්ෆලි ෆිට්නස් එකේ හම්බුනේ කියලා ඕකේ දැන් අපි යමු මොකක්ද මේ චැලෙන්ජ් එක කියලා ඔරයිට් ගයිස් දැන් අපි බලමු චැලෙන්ජ් එක මොකක්ද කියලා සරල දේවල් කීපයක් කරන්න තියෙනවා සරල වුණාට අමාරු වෙන්න පුළුවන් අපි ෆිට්නස් වලද ගන්න. So මේ challenge එකේ අරමුණ ඔයා මේක උත්සාහ කරලා ඉන්ජර්න් එක නෙමෙයි. ඔයා පොඩ්ඩක් honestly බලන්න ඕනේ මේක කරන්න පුළුවන්ද බැරිද? බැරි නම් පුරුදු වෙන්න. Right? Practice. මම ඔයාලට break down කරලා steps කීපයක් දෙන්නම් practice කරන්න මේ මම කරන දේවල් කරන්න බැරි. Okay? Later in the video. දැනට අපි බලමු මොකක්ද මම මේ කියන්නේ. Okay? පළවෙනි පියවර තමයි L sit. Okay? මෙන්න මේක අල්ලගන්න පුළුවන් වෙන්න. Devani Piyavara, you tuck your knees in, transition. Tungvani Eka, handstand Eka. Oh, I'm going to try it again, I'm going to try it again. But that's the full challenge, okay? Then I'll explain it, make a breakdown to a lot of බැරි නම් මේ ෆුල් එක කරන්න ඕන මොනවද කරන්න පුළුවන් කියලා. ඔරයිට් ගයිස්. දැන් පළවෙනි ප්ලේස් එක දිනන්න. ෆ්ලිප් 5 එකයි 10,000 cash prize එකයි online coaching මාස 3යි t-shirt එකයි. මේ ටික දිනන්න ඔයා මම මේ කරපු ෆුල් මූවමන්ට් එක කරන්න ඕනේ. රයිට්? බනානා බෑක් හෑන්ඩ් ස්ටෑන්ඩ් බෑ. L sit එක ගන්නකොට කොන්ද කුඩු වෙලා තියෙන්න බෑ. shoulders elevate වෙලා තියෙන්න බෑ. ඔයාගේ arms externally rotate වෙන්න ඕනේ. chest එක posture up වෙන්න ඕනේ. technique has to be good, right? වා මූවමන්ට් එක කරලා වා ටෙක්නික් චාරණ යනවා වෙන්න ඕකේ මොකද ෆස්ට් ප්ලේස් එක දෙන්නේ නැහැ එච්චර ලේසි බට් හැමෝටම බැරි වෙන්න පුළුවන් ෆස්ට් ප්ලේස් දිනන්න බට් සෙකන්ඩ් ප්ලේස් දිනන්න ඔයාට එල් සිට් එක හරි ගහන්න පුළුවන් නම් දැට්ස් වොට් මැටර්ස් ඕකේ සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස් දිනන්න ඔයා ෆුල් එක කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ ඔයාට ඕන නම් එල් සිට් එක හොඳට ප්‍රැක්ටිස් කරලා ඒකේ ටෙක්නික් එක වමන් ලස්සනට පෙන්නන්න තප්පර 10 15 වල ඕකේ සෝ එල් සිට් එක මම බ්‍රේක් ඩවුන් කරන්න කොහොමද ඒක කරන්න කියලා හෑන්ඩ්ස්ටෑන්ඩ් එකේ වීඩියෝ එක අවශ්‍ය නම් ඔයා මට පල්ලෙ කමෙන්ට් එකක් දාන්න කමෙන්ට්ස් 1000ක් විතර වැටුනොත් හෑන්ඩ්ස්ටෑන්ඩ් එක ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔඩියන්ස් එකට මම අනිවාර්යයෙන්ම ඒකට බ්‍රේක් ඩවුන් ටියුටෝරියල් එක ඉස්සරහට කරන්න. දැන් L sit එක ගහන්න පළවෙනි පළවෙනියට උත්සාහ ගන්න ඕනේ තමයි ඔයා මෙන්න මේ පොසිෂන් එකේ අංශක 90ක් ඔයාගේ thigh එකයි upper body එකයි අතර අංශක 90ක් තියාගෙන අංශ ගණනක් තියෙනවනේ තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ comfortably හුස්ම ගන්න පුළුවන් වෙන්න ඕනේ කතා බහ ගන්න පුළුවන් වෙන්න ඕනේ වීඩියෝස් හදන්න පුළුවන් වෙන්න right එහෙම හරි ඉන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් වෙලාවට hamstring flexibility issue එකක් නැහැ ඒත් මෙතන ඉන්න පුළුවන් නම් ඔයාලා ඒත් හිතනවා නම් hamstring flexibility issue එකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න spine එක neutral තියාගෙන ඔයාලට ඉස්සරහට මෙහෙම ඉන්න පුළුවන්ද කියලා එහෙම පුළුවන් නම් bro hamstrings are fine hamstrings වල කිසි ගැටලුවක් නැහැ but hamstrings tight නම් ගොඩක් දුරට ඔයාගේ spine එක curve වෙන්න බලනවා ඉස්සරහට එන එනකොට ඒක curve නා මම අමාරුයි හරියට ටෙක්නික් කරලා බැරිද ගන්න so I need to check so එහෙම ලෝගක් එක රවුන්ඩ් වෙනවා නම් ගොඩක් දරුවෝ හැම්ස්ට්‍රින්ග් එකේ ෆ්ලෙක්සිබිලිටි ඉෂුවක් තියෙන පුළුවන් ඔකේ so එහෙමනම් what hamstring flexibility issue නම් තියෙන මොකද කරන්න ඕනේ practice bending forward spine එක neutral තියාගෙන belly button එක thigh එක ගේන්න උත්සාහ කරන්න right legs straight hamstring එක stretch again practice over time improve in your forward pull right it will help with the hamstring right hamstring එක ඉච්චර complicated නෑ ඒක flexibility එක වර්ධනය කරන සතියක දවස් දෙකක් තුනක් වගේ just practice 4 to 5 rounds 30 seconds each yeah just practice then
හැම්ස්ට්‍රින්ග් ෆ්ලෙක්සිබිලිටි තියෙනවා බට් ඔයාට ඇක්චුලි එල්සිට් එකට ගියාම ඔය කකුල් දෙක වැවුලයි right සමහර අය දැකලා තියෙන හැම වැවුලනවා ඒ ගොඩක් වෙලාවට හිප් ෆ්ලෙක්ස් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි නම් so hip flex එක strengthen කරන්න මම ආසන exercise එකක් තමයි seated high compression right you can feel your hip flexors really well සතියට again දෙවතාවක් තුන්වතාවක් එක සෙට් එකකට වාර 8ක් 10ක් and isometric holds okay so what I මම ආසන දෙයක් තමයි කරන්න seated high compression එක කරලා reps පහ 1 2 3 4 5 I hold it there 1 2 Yoga blocks there. Mukakari are but elevate when the pulluam there. But man, then penna and exercise second and you are in parallel by one. Emnatam, what it? Mehmala in the pulluam, depressive strength improve. Okay? So depressive strength again, shoulder blades, or hunger again in a ascle the other. Right? Or bench press like the hundred, shoulders faster again here. Same thing. Yeah? Yoga block here. තේනවා ඉතින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් but I prefer the rings වල it's more demanding on stability requirement එක වැඩි මෙන්න මේ position එකේ ඉඳන් ඔයාට hip flexors target කරන්න පුළුවන් Alright guys, then මම කියපු exercises ටික ඔයාගේ LC training වලට include කරගන්න. Then ඔයා training කරන අතරතුරේ ඔයාට අපෙන් advice ඕනේ නම් ඔයාට පුළුවන් ඔයාගේ stories වලට අපිව tag කරන්න ඔයාගේ ඒ video එක දාලා. Right? But දැන් ඔයා ready වුණාම final version එක ready වුණාම challenge එකට සහභාගී වෙන්න ready වුණාම ඔයා Facebook වල හරි Instagram වල හරි TikTok වල හරි post එකක් දාලා මෙන්න මේ hashtag එක පාවිච්චි කරන්න. අපේ page එක tag. Right? එහෙම කරන්න ඊට පස්සේ අපි දවස් 7ක් විතර යනකොට winners තුන් දෙනා select කරනවා. අපිට තියාගන්න පළවෙනි ස්ථානයේ දිනන්න පුළුවන් full challenge එක complete කරන කෙනෙක්ට විතරයි. ඔයාට L sit එක විතරක් නම් කරන්න පුළුවන්. ඔයාට සහභාගී වෙන්න පුළුවන් second and third place වලට විතරයි. Okay? So good luck. Keep tagging us. The more you tag the better. අපිව loop එකේ තියාගන්න අපෙන් advice ගන්න. මම හිතනවා එකටි challenge එකට කැමති වෙයි කියලා. මම හිතනවා එකටි සහභාගී වෙයි කියලා. මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. ජය වේවා.